සමහරවිට දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන කාරණා තමයි අපි මේ ද්වේෂයකින් අපි බැලුවම කතා කරන මාතෘකාව. ඔව්. දැන් සමහරවිට දැන් අපි කොච්චර සමාධිමත් වුණා පින් කරත් අර තප්පරයක කාර්යදින ද්වේෂෙන්ද ඔක්කොම අරගෙන උඩ තට්ටු කියන්නේවත් අඩියට වැටෙනවා. ඔව්. සමහරවිට අපි මේ ද්වේෂය කියන්නේ සංසාර පොඩ්ඩ ක්‍රියේෂන් කියන මාතෘකාව අපේ අකුසල සංස්කාරය සංසාරේ කොහොමද මොකද වාර්ථ අපි මේ අදේකුණා නෙමෙයි අපි සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් මාත්‍රයෝ මැරෙමින් ඉපදෙමු මාපු ගමනක් මේදී ඒවල දිව්‍ය තලවල ඉපදිලා දෙවියෝ වෙලා ඉපදිලා මනුස්ස වෙලා ඉපදිලා තිරිසන් ලෝකවල සතර අපායන්ට වැටිලා මේ වඩාගෙන ආපු දේශේ මාත්‍රයෝ අපේ විඥානයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවය තුළ අපේ රූපුණත් එක්ක වැඩිගෙන එන්නේ ඒ නිසා ඒ අතීත සංස්කාරයන්ට අදාළව අපි ශරීරයෙන් දේශේ සකස් ඒ දේශේ සකස් වෙන්නේ කුමක් නිසාද සක්කාය දිට්ඨිය නිසා සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද මමත්වේ දැඩි භාවය මමත්වේ දැඩි භාවය කියන්නේ මමේ කියලා ගන්නා වූ දෘෂ්ටිය මට අවශ්‍ය විදියට ඉන්නවනේ මට ඕනේ විදියට ඉන්නවනේ මට කියන විදියට ඉන්නවනේ කියන ඒතකොට ඒ දෘෂ්ටිය නිසායි අපි නිරතුරුව දේශේ සකස් වෙන්නේ ඒතකොට දෘෂ්ටිය කියන්නේ මොකද්ද ලෝභසිත එතන මමේ කියලා ගන්නා වූ ලෝභසිත ඒ නිසා අපි නිරතුරුව දේශේ සකස් කරගන්නවා දේශයත් ලෝභයත් සකස් වෙන්නේයි මෝහය නිසා එනම් අපි සකස් කරගන්නේ සෑම දේශිතක් පාසාම ලෝභ දේශ මෝහ කියන බලවත් අකුසල තුනක්ම සිද්ධ කරගන්න. තේනවා? ඒතකොට මේ ලෝභ දේශ මෝහ බලවත් අකුසල නිරේතුරුම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? අපි අකුසලයේ තුලයි නිරේතුරුම ජීවත් වෙන්නේ. ඒ නිසා අතීතේ විපාක නඳුන අකුසල් පිටිපස්සෙන් ඇදලා එනවා. තේනවාද? කෙනෙක් අකුසල් පක්ෂේ නම් වඩන්නේ එයාට අකුසල් තමයි ඇදලා එන්නේ. කෙනෙක් කුසල් පක්ෂේ නම් වඩන්නේ එයාට කුසලයේ තමයි එදිනෙකෝ අපේ සංසාරයේ පිටිපස්සේ විපාක නඳුන් කුසල් සහ අකුසල් ගොඩක් තියෙනවා. තේනවාද? ඒතකොට අපි මේ ජීවිතේ අකුසල් වඩන්න වඩන්න විපාක නඳුන් අකුසල් මතුවෙලා. මේ ජීවිතේ කුසල් වඩන්න වඩන්න විපාක නඳුන් අකුසල් මතුවෙලා. ඒ නිසා ද්වේෂය කියන්නේ මාත්‍යෝ සියලුම දේ පරාද කරන අකුසලය. ද්වේෂේ මාය හැටියට මුතුරදෙනු. ද්වේෂේ මාය පංචපාදන ස්කන්ධේ මාය කියන්නේ ද්වේෂයත් මාය. ද්වේෂේ සියල්ලම යටපත් කළා ගන්න. මහත්යා පහුගිය අවුරුද්දක් පුර පින්කම් 100ක් කළා නම් අද දවසේ දේශසි 10ක් ඇති කරගත්තොත් ඒ පින්කම් 100 නිසෙද එන දේශේ වගේ බල. ඊට අකුසල සිද්ධ කරගන්න. දැන් ධර්මාශෝක රජතුමා තරම් උච්චර ශාසනයේද කරපු දේ 84000 පේර විහාරය. එයාගේ පුතත් රහතන් වහන්සේ, දුවත් රහතන් වහන්සේ. අද මේ දඹදිව යනවා කියලා ගිහින් මිනිස්සු වනින්න එයා කරපු. නමුත් එයා මැරෙන වෙලාවේ සකස් කරගත්ත එක දේශසිතට එයා සතර පායට ඇවිදේ. එච්චර දේවල් කරලා වැටෙන්නේ ඒ මරණ වේලාවේ දේශිතක් ඇති කරගෙන යා බින්ද යාට පේන්නේ බින්ද යාට වරදක් කියලා තිබම පොත ජයශ්‍රී මහ බෝධිනාංශයට මේක අතිමහරි මාදරේ. අවස්වරු යා බුදු මේ බින්ද ළඟට යන්නේ ජයශ්‍රී මහ බෝධිනාංශ ළඟ තමයි හැමදාම යන්නේ. මේකට කේන්දර බින්ද කරපු දේ යාගේ සේවකයෝ දාලා ජයශ්‍රී මහ බෝධිනාංශයේ අත්තක් කැපෙවුවා. තේන ඒ රජතුමා මැරෙන වෙලාවේ විසව ඇවිල්ලා යාට පවන්සල්නකොට විසව දකිද්දි මා කේන්දර ආවා. ඉතින් දේශයත් එක්කම යා මැරේ. මැරලා ගිය සතර පායට වැඩි නැචර පින් ගන්න. ඒ කියන්නේ අච්චර 80000 ප්‍රේර ගියන කරක් එක දේශ පිටකට සම්පූර්ණයෙන් යට තේන. එනස දේශය අනිවාර්යයෙන්ම අපිව ඊළඟ ජීවිතේ අනිවාර්යම සර්ගන සර්පයක් කියන ඔය සර්පය කියන සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? පෙර දේශය. තේන ද මිනිස්සු විලා ඉපදිලා අපිට දේශය සකස් වුණා. ඊළඟට දැන් එක මාත්‍යෙක් ඉන්නවා. එයා පන්සලේ හාමුදුරුවොත් එක තමයි දේශ කරේ. තේන. පුදුමාකාරයේ පන්සලේ හාමුදුරුවොත් එක ගැටෙනවා. පන්සලට ගියත් මොකක් හරි කඩලා දාලා තමයි මේ වගේ ද්වේෂයක් ඇති කරන්නේ. මේ මනුස්සයාගේ කර්මෙට මේ මනුස්සයා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඇතුල් වෙලාට පස්සේ පන්සලේ හිටිය වයසක හාමුදුරුවෝ කිව්වොත් අර්ශනීපල ඉස්පිරිතාලේ ඇතුල් කරලා ඒක පොඩි ඉස්පිරිතාලේ ගම්මානවල දෙන්නේ. ඒතකොට මෙයා මේ ඇඳේ ඉන්න හාමුදුරු එහා ඇඳේ ඉන්න. ඉතින් දැන් ඉස්පිරිතාලේ ඉන්න දවස් ටිකේ ගැටි ගැටිලා ඉතින් හාමුදුරුවෝ එහා ඇඳේ ඉන්නේ. ඉතින් මැරුණා එක්තරා රැයක නැගලා මාත්‍යයා මැරෙන නිමේෂයකදීම කිඹුලේගේ කුසල තමයි උපත්ති ලබන. දැන් එයා කිඹුලේ එන ගායි මනුස්සයෙක් කියලා. මොකද උපාදාන පත්‍ය බව දේශයට අදාළ එතන තමයි සකස් වෙන්නේ. කිඹුලා කියන්නේ තව කබරයාගේ මොකද දේශයෙන් ඒ දේශය තමයි මේ සත්තුන්ගෙන් කියන්නේ. තේරෙන. ඒ නිසා මේ ජීවිතයේ දේශය වඩනවා කියන මාත්‍යෝ එකක් අතීතයේ අකුසල් මතුවෙලා අපේ ජීවිතවලට ප්‍රශ්න ගොඩාක් කියනවා. දෙක ඊළඟ භවය අපි සම්පූර්ණයෙන් විනාශ කරගන්නවා. මොකද දැන් මේ කිඹුලෙක් වුණාට පස්සේ ආයෙත් කල්ප ගානක දෙවලන් ගොඩ එන්නේ බොහොමයි රැස් කරන්නේ. ඔව් බවුමයි රැස් කරන්නේ කල්ප ගානක විතර. ඒ නිසා ඔය බල්ලෙක් ගත්තත් හරකෙක් ගත්තත් කොටියෙක් ගත්තත් ඔය පෙර ජීවිතවල ලස්සන මිනිස්සු. මිනිස්සු ජීවිත ලැබලා ඒ මිනිස්සු ජීවිතේ ද්වේෂය වැළුවා මැරෙන වෙලාවේ ද්වේෂය මතුණා පරිහැටි වැටුණා. ඉතින් ඔබ මේ ද්වේෂය දිගටම පුරුදු කළොත් භයානකයි. මොකද අපි දන්නේ අපි කොහොම මැරෙයිද කියලා. ඒ මැරෙන වෙලාවේ අපි ස්පීටාලයක ලෙඩ වෙලා යනොත් එහෙම දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගන්න කොටත් වේදනාවත් අපි කේන්ති ගන්න පුළුවන්.
දොස්තර මහතුමාට අපුවම සාර්ථකයි ඔක්සිජන් එකක් ගන්නත් අපි කේන්ති ගන්න පුරුද්දට කේන්තියත් එක්කම හුස්ම ගියා ඊට අදාළ ප්‍රතිසන්දියකටයි යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ කේන්තිය කියන කාරණේ නම් මහත්තු එක පැත්තකින් අපේ ජීවිතේ තව කළ දානවා. අනිත් එක කේන්ති ගන්න මොහොතක් පාසා අපේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. සමහර කේන්ති ගන්නකොට වෙවුලනවා, කළු වෙනවා. ඒ කියන්නේ මොකද ලේ ධාතු අපිරිසිදු වෙනවා. ලේ ධාතු අපිරිසිදු වෙන මොහොතක් පාසා අපි නිරේතුරුවම ආයුෂ වර්ණයේ සැපේ බලේ පිරිනවා. ඒකෝ ආයුෂ වර්ණයේ සැපේ බලේ පිරිහෙද්දී අපිට හිතා ගන්න බැරි රෝගාබාධය ජීවිතේට එන. තේරෙනවද? ඒ නිසා කේන්ති ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි කළා වූ දේ අපිට ලැබිලා තියෙනවා. තේරෙනවද? අපි නොකළා වූ දේ අපිට ලැබිලා මාත්‍යාට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ලැබෙන මාත්‍යාගේ සංස්කාරවල ගැළපෙන අම්මා තාත්තා කිව්වා. මාත්‍යාට බිරිඳක් ලැබුණා නම් ඒ ලැබිලා තියෙන මාත්‍යාගේ සංස්කාරවල ගැළපෙන බිරිඳක්. මාත්‍යාට දරුවෙක් ලැබෙනවා නම් ලැබුණා නම් ඒ ලැබෙන්නේ මාත්‍යාගේ සංස්කාරවල ගැළපෙන දරුවෙක්. මාත්‍යාට රැකියාවක් ලැබුණා නම් මාත්‍යෝ ඒ ලැබෙන මාත්‍යාගේ සංස්කාරවල ගැළපෙන රැකියාව. මාත්‍යාට කරපු දේ මාත්‍යාට ලැබෙලා තියෙනවා. එහෙනම් කරපු දේ ලැබෙද්දි මාත්‍යෝ ලැබුණ දේ රැකියාව නැහැ. තේරෙනවද? ඒ ලැබුණ දේ අපි අකමැති දෙයක් නම් ඒක අපේ අකුසල සංස්කාරයක්. ඒතකොට මේ ලැබුණ දේට අපි අකමැති නම් ගැටෙන්න මොකද වෙන්නේ? තව තව අකුසල කරාම අපි යනවා. ඒ නිසා ලැබුණ කින්නේ කරපු දේ, ඒ නිසා ලැබුණ දේ අපි සතුටෙන් පිළිගන්න මොහොතක් පාසා අපි නිරේතුරම කුසලයක් ජීවිතයට එකතු කරගෙන අපි අකමැති දෙයක් තියෙනවා නම් එතනින් අඩු වෙලා යාවි. තේරෙනවද? ඒ නිසා අපි ලැබුණ දේ උපසා අපි අකමැති කියලා ද්වේෂ කරගන්න මොහොතක් පාසා මීටත් වඩා අකමැති දේවල් තමයි අපිට ජීවිතේ ලැබෙන. මේකත් වඩා අකමැති දේවල් ලැබෙන්න තව තව අපි ද්වේෂය වැඩි කරගෙන අවසානයේ මේකත් වඩා මනුෂ්‍ය ජීවිතේ මහත්ව සතර අපායට වැටෙනවා. මොකද ක්‍රේතිය නිසා නිර්යන්ත වැටිලා අපේ යෝධියේ ගින්දර ගිනිගන්න මනුෂ්‍යෝ කාන්තාවල ප්‍රමාණ ඉන්න මොකද දේශිතක් නිසා. එහෙම. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ද්වේෂය ගින්දරක් හැටියට දකින්න ඕනේ. මොකද ද්වේෂය කියන කාරණේ මහත්ව නිරේතුරුවම බලවත් අපසල් කරනවා. මොකද ඒ අපසල් මාත්‍ය අපිමයි විපාක දෙන්නේ. එදාට අපිට කායිම කවුරු විපාක දෙන්නේ? ඒ නිසා හැම වෙලාවෙම රූපේ මායය හැටියට දකින්න තියෙනවා. රූපේ මායය හැටියට දැක්කොත් අපි රූපේ නිසා ගැටෙන්නේ නැහැ. නැත්තම් අපි රූපේ මායය හැටියට නොදකින තාක් කල් අපි රූපේ නිසා, අපි අකමැති රූපයන් නිසා අපි අපරාමෝ ද්වේෂයන් සකස් කරගන්නවා. ඉතින් මේ හිතුවත් මාත්‍ය ඒක ගලවන්න පුළුවන්. එහෙම නැත්තම් ඒවයි මහත් විපාකේ නම් හරි වැඩි දේශනේ නේද? සමාජයේ මහා වූ ජාලාවක් නෙමෙයි මම කොහොමනම් සේම සමාජ අම්මල සාත්‍රය ඉන්න හොඳට සිල්පද පහ රකින්න දන් දෙන නමුත් මැරෙන්න කිට්ටු අවුරුදු 5 10 දුක් විඳ තමයි නැරෙන්නේ. හිතා ගන්න බැරි දෙයක් නෙමෙයි. අද ඉන්නවා මිනිස්සුය මේ ඉන්න ආයෙත් සුමානේ කරුට යන්න බැරිද? මේ තරුණ ළමයි අද නාව මං ඉන්න එක නෝන කෙනෙක් අවුරුදු 37 වෙනවා. තව දවසේ කවුරු 17 වෙනවා. ඉතින් ඔය වගේ මේ පෙරේදා ඊයේ රෑ දරුවෙක් ආවා කියන්නේ අර දරුවෙක් කියන්නේ මේ ඉස්කෝලේ යනවා ගානෙන් ඒ ළමයා අවුරුදු 18 වෙනවා. ඉතින් ඇයි සිල්පද රැක්කත් ලෝභ දේශමුන් වැඩි. නිරතුරුවම දේශී පන්ති ගියත් අනිත් ළමයාත් එක්ක වැඩි ඉගෙන ගන්න ළමයාත් එක්ක දේශේ ගියන. ගෙදර හිටියත් නෝන දරුවෝ නැත්තම් දරුවෝත් එක්ක නැත්තම් අල්ලපු ගෙදර ගෙනත් එක්ක දේශේ ගියන. ඒතකොට නිරතුරුවම අකුසල් වැඩි වැඩි වෙනවා. ඒතකොට අකුසල් වැඩි නම් එද්දි හිතාගන්න බැරි ගෙදරෝ ගත් වෙනවා, ප්‍රශ්නක් වෙනවා. ඒ නිසා දේශේ කියන කාරණේ අපි අයින් කරලා ගන්න ඕනේ. මොන හොඳ එකලක් වැඩක් නැහැ. මොන හොඳ එකලක් වැඩක් නැහැ. මොකද අපි මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ පෙර ද්වේෂයෙන් හොඩපු නිසා කියන කාරණේ දකින්න. එතන තමයි අපි දකින්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ දේ අපිට ගැටෙන්නේ නැහැ. ඉතින් අපි කරපු දේ ලැබුණා තියෙනවා. තේන්න අපි කරපු දේ ලැබුණා අපි ගැටෙනවා කියන්නේ ඒක අන්ත දුර්වලකම. ඒ නිසා ලැබුණ දේත් එක්ක හරියට ගනුදෙනු කළා නම් මීට වඩා හොඳ දෙයක් අපිට කවදා හරි ලබන්න පුළුවන්. අපි අකමැති නම්. ඉතින් එතන තමයි අපි තේරුම් ගන්නේ.